කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව මෙවන විට අධිකරණමය කටයුත්තක් සිදුවන බැවින් අප එහි නෛතිකභාවයන් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ පිළිබඳ කතා කිරීම පසකින් තබමින් අප මේ කතා කරන්නට සූදානම් වන්නේ කොළඹ වරාය නගරයේ අභ්‍යන්තරය පිළිබඳවයි. කොළඹ වරාය නගරයේ ඉදිකරන නිවාස ඒකක සංඛ්‍යාව ඔබ දන්නවද 40 දහසක් පමණ වනවා. තට්ටු ගොඩනැගිලි 6 දහසක් පමණ ඉදි කරන්නටයි කොළඹ වරාය නගරය තුල සැලසුම් කර තිබෙන්නේ. අලුතින් ඉදිකරන වෙරළ තීරය කිලෝමීටර 1.5ක් දිගයි. පළල මීටර 200ක් පමණ වනවා. තිරසර මහජන හරිත උද්‍යාන මේ තුල නිර්මාණය කිරීනවා. ඒ විශාලත්වය අක්කර 111ක් පමණ වනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ගෝල් ෆේස් එක කොළඹ ගාලුමෝදුර පිටිය වගේ නව ගුණයක් පමණ වනවා. කොළඹ පෝට් සිටියකින් ලැබෙන රැකියා ප්‍රමාණය මේ වන විට පුරෝකථනය කර තිබෙනවා 82000ක් පමණ වන බවට. මේ තුලින් වසරකට ලැබෙන ආදායම ගණනය කර තිබෙන්නේ මේ වන විට රුපියල් කෝටි 230000ක් පමණ වන බවටයි. අතිශය නවීන පහසුකම් වලින් සමන්විත කොළඹ වරාය නගරයට නව උමං මාර්ග පද්ධතියක්ද එක් කර තිබෙනවා. එහි එක් උමං මාර්ගයක් ජලයේ විදුලිය දුරකථන සහ අනිකුත් යටිතල පහසුකම් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එමෙන්න මෙහි ඇති විශේෂත්වය වන්නේ ගෑස් සැපයුම් මාර්ගයත් මෙම උමං මාර්ගය ඔස්සේ ලබා දීම. අනිකුත් උමං මාර්ග කටුනායක අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස ඉදිවනවා. අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට කොළඹ වරාය වෙතට කණු මත ඉදිවන අධිවේගී මගක් ලෙස දීර්ඝ කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඒ අධිවේගී මාර්ගයේ පසුව වරාය නගරයේ යටින් කොල්ලුපිටිය සමුද්‍ර මාමත දක්වා පුළුල් මාර්ගයක් ලෙස ඉදිකර එහි ප්‍රධාන පිවිසුම වරාය නගරයට එක් කිරීමටත් බලාපොරොත්තු වන බව කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පවසනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.